මේ ධර්මයේ ආරක්ෂා වුණොත් විතරයි පින්වතුනි මේ ලෝක සත්‍යයට මේ සසරෙන් එතර වෙන්නට මාර්ගයක් විවරවන්නේ මතක තියාගන්න බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා අපි කරන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කිරීම අපි වෙහෙර විහාර රකින්න ඕනේ ස්වාමින් වහන්සේලාට අනුග්‍රහ කරන්නට ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන අර්ථයෙන් ඒක කරනකොට ඒකේ බලාපොරොත්තුව මේකයි මේ ස්වාමින් වහන්සේලා සංඝ පරපුර රැකුනොත් ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙනවා විහාර වෙහෙර විහාර ටික ආරක්ෂා කළොත් ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙනවා බුද්ධ ශාසනය කියලා කියවම ඒකට අර්ථ කීපයක් තියෙනවා සන්තස්ස ආසනං ශාසනං කියන ක්‍රමයකත් තියෙනවා උසු උතුම් ගුණ ධර්ම ඇති අය වාසය කරන තැන ශාසනය අනිත් එක තමයි ශාසනය anu බුද්ධ අවවාදය බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ නිසා බුද්ධ ශාසනය රකිනකොට අපේ තියෙන විහෙර විහාර ආදී සියල්ලක්ම අපි රැකිය යුතුයි මූලිකම අභිප්‍රාය බුද්ධ ධර්මය විනාශ වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගැනීම මේක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ හැබැයි කවරකටද ඒක හිතන්න ඕනේ කවරටක බුදු ශාසනය රකින්න අපි ගන්නවා බුදු සසුන බැබලේවා කියලා. ඉතාලම හොඳයි. ඒ වචනේ පවා ඇහෙන එක යහපත්. නමුත් කවරක් සඳහාද? මේක අපේ ආගම වර්ධනයටද? අපේ ජාතියක් පවත්ව ගන්නටද? එහෙමනම් ආරක්ෂා කරන්නේ ඒක නිවැරදි ආරක්ෂණය නෙවෙයි. නිවැරදි බුද්ධ ශාසනයේ ආරක්ෂණය නිවැරදි සංරක්ෂණයට විශේෂ අධිප්‍රායක් තියෙනට ඕනේ. ඒකේ අධිප්‍රාය අභිප්‍රාය විශේෂයි මොකක්ද මේ ධර්මය ආරක්ෂා වුණොත් තමයි අද මම නැත්තම් අපි යම් සැපයක් ලබනවා නම් ඒ සැපය අනාගතේ පහළ වෙන අපේ දරුවන්ට මුණුපුරන්ට අනාගත පරපුරටත් හිමිවන්නේ මේ ධර්මය ආරක්ෂා වෙලා තිබුණොත් බෞද්ධයෝ නිවන් දකි අබෞද්ධයෝ බෞද්ධ වෙයි මේ ධර්මයේ ආරක්ෂා වෙලා තිබුණොත් බොහෝ සත්වයෝ මේ සසරෙන් එතර වෙයි මේ එකම අභිප්‍රාය තමයි තියෙන්නට ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරනකොට එතකොට ඒකෙන් මේක කාටවත් ජාතියකට කුලයකට වර්ගයකට අයිති ධර්මයක් නෙවෙයි මේක හැම දිනාටම පොදු දෙයක් සදෙව් ලෝකයාට දේශනා කරපු දෙයක් ඒ නිසා මතක තියාගන්න බුද්ධ ශාසනය ආරක්ෂා කරෙන්න ඕනේ කරුණාව පෙරදැර කෙරෙන්නේ බුද්ධ ශාසනයේ පදනම කරුණාව කරුණාව නිසා තමයි සුමේධ ආත්ම භාවයේදී තමන්ගේ අතර ලැබිච්ච නිවන අතහැරලා වෙනම ගමනකට උන්වහන්සේ පිවිසුනේ ඒ කරුණාව තමයි මේ බුද්ධ ශාසනයේ පදනම ඒ කරුණාව තමයි කල්යාණ මිත්‍රත්වයේ පදනම එහෙනම් අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා නම් ඒක කල යුත්තේ මේ කරුණා මුල් කරගෙන මොකක්ද කවර හෝ සත්වෙක් කවර හෝ වර්ගයක ජාතියක කෙනෙක් කවර හෝ සත්ව කොට්ටාසයක් මිනිස්සයෝ බැරි නම් දෙවියෝ හරි යක්ෂයෝ හරි කවර කෙනෙක් හරි මේ ධර්මය අහලා සසරින් එතර වේවා මේ ධර්මය අහරා යහපතක් කරගනීවා මේක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ බුද්ධ ශාසනය බැබලවීමේ ඒකායන ප්‍රාර්ථනාව අධිප්‍රාය විය යුත්තේ ඒ නිසා අපි ඒකත් විශේෂයෙන් හිත දරා ගන්නට ඕනේ අපේ අතීතේ මහරහතන් වහන්සේලා ඒ අදහසින් තමයි බැමිණි තියා සෑය කාලෙදී කන්න බොන්න නැතුව නමුත් මේ ධර්මය ආරක්ෂා කරේ ඒ අදිප්‍රහයෙන් තමයි මොග්ගලී පුත්තිස්ස ස්වාමීන් වහන්සේ තමන්ගේ රටේ බුදුදහම පවත්ව ගන්න යන්නේ නැතුව කොහේ හෝ තැනක මේක ආරක්ෂා වෙනවා නම් එහෙට යවන්න ඕන කියලා දිසා නවයකට මේ බුද්ධ ශාසනය පැතිරුවේ. උනාසර ඕනනම් තිබුණා ඒක තමන්ගේ රට තුල තියාගන්න. නැස් තේරුම් ගත්ත මේක මේ රටේ පවතින්නේ නැහැ. පවතින්නට හේතු සාධක නැහැ. එහෙනම් කොහේ හෝ රකිනා එතනට යවනකයි උනාස කරේ. එහෙනම් අපි කර යුත්තේ එහෙමයි. කවුරු හෝ මේ බුද්ධ ශාසනය රකිනා ඔවුන්ට ඒ ධර්මය ලබා දීම. ඔවුන් සඳහා මේ ධර්මය ආරක්ෂා කිරීම. එනිසා ඒක කරන්නට ඕනේ කරුණා පෙරදරි කරගෙන මෛත්‍රිය පෙරදරි කරගෙන ඒකත් ධර්ම දානයක් මතක තියාගන්න අපි ධර්මය ආරක්ෂා කරනවා නම් සංරක්ෂණය කරනවා නම් ධර්මය
බොහෝ කල් පවතින්නට විදි විධාන සලස්සනවා නම් ඒ සියල්ලම ධර්ම දාණයට අනුලොම් වෙනවා උදාහරණයකට අපි ගමු භික්ෂුන් වහන්සේලාට පිංගුතුන් උදව් කරනවා හැබැයි උදව් කරන එකේ අවිප්‍රාය ස්වාමීන් වහන්සේලා ගුණ ධර්ම ආරක්ෂා කරගෙන නිවන් දකීවා උනාසලාගේ නිවන් මගන යාවා නිවන් මග යාවා මහා සංඝරත්න අනුග්‍රහයක් ඒ වගේම ඔය පිංගුතුන්ට පුළුවන් මේ මහා සංඝරත්නය ආරක්ෂා වුණොත් තමයි මේ ධර්මයේ ලෝකයට ඉදිරියට පවතින්නේ ඒ නිසා ධර්මය ආරක්ෂා කරනවා කියන අදහස් වෙනොත් ඔය පිංගුතුන්ට පුළුවන් මහා සංඝරත්නය අනුග්‍රහ කරන්න ඒ නිසා මතක තියාගන්න ධර්ම දාණය අපිට කරන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙනවා ඒකට අපේ හිත අපේ අදහස තමයි වැදගත් වෙන්නේ ඒ සියල්ල අපි කර යුතු වන්නේ බණ කියනකොට දේශකයා බණ කියන්නට ඕනේ ප්‍රසිද්ධ වෙන්න සදා නෙවෙයි මේ නිසා මා කෙරෙහි පහදීවා කියන අදහසින් නෙවෙයි මේ බණ ඇහිලා අඩුම තරමේ ඥාන සම්ප්‍රයුක්ත කුසල චිත්තෝපාදයක් හෝ අවදි වේවා කාගේ හරි හිතේ නිවන් දකින්නට හිත පහළ වේවා කාට හරි රහත් වෙන්නට බුදු වෙන්නට පසේ බුදු වෙන්නට අග්‍ර ශ්‍රාවක ආදී දුර ප්‍රාර්ථනා කරන්නට සිත් පහළ වේවා කාට හෝ දාන ආදී පුණ්‍ය කර්ම වලට සිත් පහළ වේවා බ්‍රහ්ම ලෝකයේ යන්නට ධානය වඩන්නට සිත් පහළ වේවා මේ ආදී වූ යහපත් චේතනාවෙන් තමයි ධර්ම දාණය ශ්‍රාවකයා සිදු කළ යුත්තේ ඒ වගේම ඔය පිංගුතුම් බණ පොතපත බෙදනවා නම් බණ පොතපත පූජා කරනවා නම් ඒ හැම තැනකම තිබිය යුත්තේ එන්නේ ඒ කරුණා ආද්‍යසයයි ඉතින් ඒ නිසා ධර්ම දාණය කියන එක විශේෂයි කියලා අපි සිහි කරගන්නට ඕනේ ඉතින් ධර්ම දාණයට නැවත නැවත උත්සාහවත් වෙන්නට ඕනේ උත්සුක වෙන්නට ඕනේ